ේම වහෙනවා අහිතන සිදිනාටම අෝන් සිදිනාටම සාදරයෙන් පිළිගන්නවා අපි අවසාන සතිවල කතා කරා මේ නම්බ සිිස්ටම් පාඩම ගැන මේ නම්බ සිටම් පාඩම යටතතිම්පතේ මංවාඩ කියල දුන්නා මනද කියල දුන්න සංකය අපපද දෙති වර්ග ගන්නු නේද ප්‍රධාන වශයෙන් සංකයපදධති වර්ග කියගන අප ඉගෙන ගන්නවද වග හතරට ගනන මනදේ හර පාදේ සංखයා අටේ පාදේ සංखයා දයි පාදේ සංख සහ මක දේගාවක දාසේ පාදේ සංख්‍යයා කියලා සංख්‍ය පදධති වර්ග කියා ගැනද හතරක් ගනපි ගෙන ගන්නවා නේද ඔව එ මොනදේ සංख පදධතිවලට අදා සංखයා දෙකේ පාදේ නං බිදුව සහ එක. අටේපාදේ නම්ම නොද. බින්දුව එක දෙක තුන හතර පහහය හත. දහයි පාදේ නම්ම නොවද. බින්දුවේ සිට නමේ දක්වා. බිදුව එක දෙක තුන හතර පහහය හත අට නමය. දාසේපාදයනබතේ බින්දුවේසිට නමේ දක්වා ඉලක්කාං තුන, අතර පහ හය අත අක්ට නමය ඒ වගේම දහයේ සිට ඒයන්නේ දහය නං ඒ එොලහබ දොහස දහතුනඩී දහතර ඊ සහපුතේ පහළව F කියලා එකන්නේඒCD කියලා මේ සංකයා ටිකේ න එතකොට අපි පාඩමේති මුලද කතා කර මෙන මේ සංක්‍ය පද්ධති ටික ඒගට දර්ුවනේ මේ සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය ගැන මංවාට කියල දුන්න නේද ඔව පරිවර්තනය ගැන කියල දුන්නා මනවාද මම කියලදුන්නවාට දහයිපාදයේ සංඛ්‍යාවක් දෙකේපාදයට අටේපාදයට සහ මකදද දාසේපාදයට පරිවර්තනය කරන හැටි දහයිපාදය සංඛ්‍යාවක් දෙකේපාදයට අටේපාදයට සහ දාසේපාදයට රිවර්තන එකන්න හැටි මංවට කියල න්න ව ඉතින් කොහොදුපුතය කරන්නේ අපේ දහයි පාදේ සංඛ්‍යාවත් දෙකේපාදයට හරුණවන දෙකින් බෙදෙනවා මං උදාහරණයක් පිදිරි ගන්නව සංක්‍යාව තිස් එක කියන සංඛ්‍යාව මං කියනවා තිස්සක මට දෙේ පාදයට හරෝල දෙන්න කියලා මං මේ කලින් දවස්සුළ ගන්නපටික අපහෝ මතක් කිරීමක් කරන්න හැරිද තිස් එක දෙකින් බෙදෙනවා තිස්කට දෙවරක් පහළව තිහයි ඉතිරි එකට හ පහ දෙකම් බෙදෙනවා දෙවරක් හතදා හතරයි ඉතිරි එ එකයි හතත්තා පහු දෙකම් බෙදෙනවා දෙවරක් තුන හයයි ඉතිරි එක්යි තුනත්තා පහු දෙකම් බෙදෙනවා දෙවරක් එක දෙකයි ඉතිරි එකයි. ඊට පස්සේ පහල සිට ඉහලට අපි ලියාගෙන යනවා දැ මම්ම එක මේ වේගෙන් 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 කියයාගෙන යන්න මේ කලින්දවසු ගන්නපුුව න අලති ික්න කාවන එක පාට බයිවිී ඇයි චර වීගං කරන්න කියන හම කලින් දවසර කරපපුති මතක්කරන්නේ ඊඩ බස් අපි පහල සිට එහලට උක්තර ලනවා එක දෙක තුන හතර පහයකේව පහ දෙකේ පාදේ ඊඩබස්සේ අටේ පාදයට හරුවන එක තිස්සක අටේ පාදයට හැර ව්වා අටවරක් කියයද තිස්සකට අටවරක් එක අටයි දෙක දාසයයි තුන විසි හතරයි අටවරක් හතර තිස් දෙකයි රගඩබෑන් නැගේද අඇටවරක් තුන විසි හතරා එපුතේ ඉතුරු තියෙනවා හතක් එනම් අවසාන් උත්තරේ තුනයි හත අටේ පාදේ ඉඩබස්සේ තිස්ස එක බෙදෙනව දාසයෙන් තිස්ස එක දාසීම් බෙදුව දාසයවරක් එක දාසයයි කියකි තුරුයිද. පහලවක්කි තුරුයි එනම් උත්තර එනවා එකයි පහලව කියලා එක කියන එක එහෙම්ම ලියනවපතේ පහළොව කියලාපට ලියන්න බ ඇයිඒ මංඟවට මලින් කියලද වුණා දාසේ පාදය සංක්‍යයා ලියනකොට අපි බිදුවේ සිට නමේ දක්වා මොනවාද. ඉලක්කන් ලියනවා දහඒ සිට පහළො වෙනක ඉන්ද්‍රසි හෝඩියේ කැපිටල් ඒ සිට කැපිටල් F ගක්වා තියෙන ඉන්ඩරිසියක්ක්ෂර තමයි භාවිතා කරන්න. එනම් අපි ලියනවා පහළොනොටම් කත්ද එකයි F දාසේ පාදෙන් කියලා. කොට මෙන්න මේටික අප කලින් කතා කරපුු සාරාශය හරද ඒගාට මංවාට කියල දුන්න මේක අනිත් පැත්ත එම කදද තැපොතේ අදමාපු කෙනෙක් ඉන්නවා නම් ඔයා රෙකෝඩින්න්න එක ඉල්ලගන්න මෙන්න මේ නම්බරක බින්දුවයි හැත්තේ අටයි හතලිස්සටයි අනු දෙකයි පන්ස හලිස්සට බින්දුව හැත්ත අටයි හති සටයි අනු දෙකයි පන්සිය හතලි සට කිය දුරකත නංකේ පොතේ මතක් කල රෙකෝඩින්න කිල්ලගන්න කලින් දවස්සල නැත්තන් ඇත්තතම මේක තේරුම්ගන්න අමාරුයි හරද මොල ටික නැතුව ඒත එක බයින් එපා මුල්ටි කල්ල ගත්ත කියන්නයි මේකේ කිසිම අමාරුවක් නෑ හරද අනිවාරයෙන් චරගණඩ පුළුවන් ඉඩවසබුදේ මංවාට කියලද වුණා දෙකේ පාදය සංකයාවක් දහයි පාදයට හරුවුණ හැටි අටේපාදය සංඛ්‍යාවක් දහයිපාදයට හරුුණ හැටි සහ දාසේපාදේ සංඛ්‍යාවක් තහයිපාදයට හරුණ හැටි මංවාට කියල දුන්න කොම් දෙක් කරන්නේ මං උදාහර ැක් විදිරගන්න මෙන්න මේ සංඛ්‍යයාාව එකයි බින්දුවයි එකයි එකයි බින්දුුව මෙතෙන්ටගන්නවා හතයිතුුණ අටේපාදයෙන් මෙතෙන්ට ගන්නවා දෙකයි බී දාසේපාදයෙන් කියලා මේ සංඛ්‍යාව කොහොදම දහය පාදයට හරවන්නේ කොහොමද පිළිවෙෙල්ඩ ලියා ගන්නවා. එක බිින්දුව එක එක බිින්දුව. හරිද පිළිවෙලට ලියාගෙන ඉන් පස්සෙ මොකද කරන්නේ. දකුණු පැත්ත කෙරවලේ ඉන්නවා කෞුද දෙකේ බිින්දුව දෙකේ එ දෙක තුන හතර දාගෙන යනවා. ඉට පස්සකුතේ ඕනෑම සංඛ්‍යාවක බිින්දුවනෙ බලෙහි අගේ කියද එකයි. එනම්? මෙතන ඉන්නවා එකේගොළවල් දෙක හතර අට දාසය කියලා. දැ අපි ඊටබස්ස මුකද කරන්න කොතේ මේ පහළ සං්‍යාව වැඩි කරනවා මොන සංඛ්‍යාවෙන්ද. ඉහළ සං්‍යාව. ම් දාසේ වැඩිකිරීම එක අට වැඩිකිරීම බින්දුව හතර වැඩිකිරීම එක දෙක වැඩිකිරීම එක. වැඩිකිරීම බිඳුව දාසේවරක් එක දාසයයි අටවරක් බිඳුව බිඳුවයි හතරවරක් එක හතරයි දෙවරක් එක දෙකයි එක්කොරක් බිඳුව බිින්ඳුවයි දාසයයි හතරයි විස්සයි දෙකයිපොතේ විසි දෙකයි කියලේෙනවා දහයි පාදේ ඉඩබස්සේ හතයි තුුණ අටේ පාදේ කොමද කරන්නේ පැහැදිලිව ලියා ගන්නවා මෙන්න හත මෙන්න තුන ඉඩබස්සය කරන්නමකක්ද දකුණු පැත්තෙ කෙරවලේ ඉන්නවා කවුද අටේ බිඳුවවෙනිි බලය එනම් මෙයා අටේ බින්දුව අටේ එකේ ගොඩවල් අටේ ගොඩවල් දැන් ඉටවසම කද කරන්නේ මේ පහල සංකඛයාාව වැඩි කරනවා ඉහල සංඛ්‍යාවෙන් නැද ඔව එනම් අට වැඩිකිරීම හත එකතු කිරීම එක වැඩිකිරීම තුන අටවරක් හතපුතේ පණස් හයයි එක්වරක් තුන තුනයි එනම් පනස් හයයි තුනයි එකතු වෙනවා පනස් නමයයි කියලා කිය පාදෙන්ද දහය පාද ඉටවස්සේ දෙකයිබී දාසය පාදෙන් බීවලින් අදහස් වෙන්න කියද දහයින ඒ එකොළහනංී හන මෙතන බීවලින් අදහස්සවෙන්නේ කොළහා මෙතැන ඉන්න පපුතේ දාසය බිඳුව දාසයක එකේ ගොඩවල් සහ දාසේ ගොඩවල් මස ගව් කරනමොකක්ද මේ පහල සංක්‍යාව වැඩි කරනවා ඉහල සංඛ්‍යාවෙන් එෙන දාසය වැඩිකිරීම දෙක එකතු කිරීම එක වැඩි කිරීම එක කොළහා දාසය වරක් දෙක පුුතේ තිස් පකයි එක්වරක් එ කොළහා එ කොළහායි ස් දෙකයි කොළහා උත්ර යනවා හතලිස් තුනයි දහය පාදයෙන් කියලා ඉතින් මෙන්න මේටික ගැනාපීත් සතිවල සාකච්ச்சா කර නේ හ සාරංර මෙ මේක විති රක් දා ගන්න අ அத அலுத் மா්‍රட்டாාව ආரභ කරமோ இක්ப்பං කරம ඉඩබස් අප කතා කරනවා දෙකේ පාදී සංඛ්‍යාවක් හරි දෙකේ පාදේ සංඛ්‍යාවක් අටේ පාදයට පරිවර්තනය කරන හැටි අපේ කතා කරාන අදහෙන කතා කරමු දෙකේ පාදී සංඛ්‍යාවක් දාසේ පාදයට පරිවර්තනය කරන හැටික් දාගන්න අඩුමමාතෘුකාක් දීමය සංඛ්‍යාවක් දීමය සංඛ්‍යාවක් එකන් දෙකේ පාදේ දීම මේ සං්‍යාවක් දීමේ සංක්‍යාවක් ශ්‍රද්දශ මේ සංක්‍යාවක් බවට ශයන් අඩ්ඩපුර දීමේ සංක්‍යාවක් ශර්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම දීම සකාව ශ්‍රර්්දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම සඛ්‍යාවක් ශර්දර්ශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම අප ඉන්ද්‍රීසිංකයන අපතේ බයිනරිසිම කියලා හරි සාමාන්‍යෙන් අපි කලින් කරපුවිදිය කොහොමද ද දෙකේ පාද සංක්‍යාවක් දසේ පාදට හරවන්න කිවුත්ත හෙම ඔය මකක්ද කරන්නේ ඔය කරනවා ඒත් දෙකේ පාදී සංඛ්‍යාව ඔයාඒක හරෝුණව කියපාදයටද දහයි පාදයට නෑ දෙකේ පාදයේ දහයි පාදයට හරෝල ඊට පස්සේ දහයි පාදේ තමයි ඔය කී පාදයට හරවන්නේ දාසේ පාදයට හරවන්නේ නේද දෙකේ පාදේ දහයිපාදයට දහයිපාදේ තමයිවා දාසේපාදයට හරවන්නේ නමුත් දැන් අපි කතා කරනවා රජුවම කොහොමද දෙකේ පාදේ සංඛ්‍යාවක් පුතේ දාසේපාදයට පරිවර්තනය කරන්න කියලා මමම උදාහරණයක් පිදිර ගන්නවා සංඛ්‍යාව මෙන්න මෙයා මෙන්න මේ සංඛ්‍යාව මම කියනවා මටට මේ සං්‍යාවත් වර්තනය කරලා දෙන්න කියල දාසේ පාදයටට කකොතේ අපි අ ඉසල්ල අටේපාදී කරා වගේම ඉස්සල්ලාම කරන්නේ මේ සංක්‍යාව පැහැදිලිව ලියගන්න එක එන අපි ලියගත්තමයාව එක බින්දුව බින්දුව පින්දුව බින්දුව එක 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 බින්දුව එක දැන් ඔයාට මතක ඇති අපි දෙකේ පාදේ සංඛ්‍යාවක් අටේපාදයට හරුවනකට කොතේ කියෙන් කියදකර දකුණු පැත්තේ සිට නේද දුණු පස සිට කියෙන් කියීද වංකරේ තුනෙන් තුන වැංකරාන දකුණු පස සිට තුනෙන් තුන වැකරා නමුත් දැන් අපි කරන්නේ දෙකේ පාදී සංඛයා වත්දහසේ පාදන දරුවුණ එහෙනම් එම් අපි ඊගවට කරනමකද දෙකේ පාදේ සංඛ්‍යාවක් කටේපාදයට හරුණකොට තුළින්තුුණන වෙන් කරන්න අපි දෙකේ පාදී සංකඛ්‍යාවක්පුතේ දාසේ පාදයට හරුණකොට හතරෙන් හතරවෙන් කරනවා දකුණු පැත්තේද ඒයන්න ඇයිහෙම කරන්න හේතුව මේ දාසේ කියන කෙනා හැදෙන්න්න පොතේ දෙකේ සංඛ්‍යයා හතරකිින් ඒමන් නැත්තං දෙකේ හතරවෙනිි බලය තමයි කියද දාසේ කියල කියන්නේ එහනං අපි මේ සංඛ්‍යයා හතරෙන් හතර තමයිොතේ කිරීම සිද්ධ කරන්න කරලා ට පස්සේ අප ඉස්සල්ලා විදිහර දානවා මකක්ද දකුණු පැත්ත කෙලවරේ ඉන්නවා කවද දකුණ පැත්ත කෙලවරේ ඉන්නවා දෙකේ බිින්දුවවෙෙන බලය නෑද எனම් என்னන්න දෙකේ බිදුව දෙකේ එක දෙකේ දෙක දෙකේ තුண මෙතන දෙකේ බිඳුව දෙකේ එක දෙකේ දෙක දෙකේ තුண දෙකේ බින්දුව දෙකේ එක කියපතේ දැන් ඕනම සංඛ්‍යාවක බිඳියුණු බල කියියද එකයි එනම් මෙතන ඉන්නවා එකේ ගොඩවල් දෙකේ හතර අට එක දෙක හතර අට එක දෙක ැන් ඊගටගද කරන්නේ මේ පහල සං්‍යාව වැඩිකරනවා ඉහල සංඛ්‍යාවන්න පහල සංඛ්‍යාව වැඩිකරනවා ඉහළ සංඛ්‍යාවෙන් එ අප මොකක්ද කරන්නේ දෙක වැඩි කරනවා එක දෙක වැඩි කිරීම එක එක වැඩි කරනවා බිඳුවෙන් මෙතනත් අට වැඩි කරනවා බිඳුවෙන් හතර වැඩි කරනවා බිඳුවෙන් දෙක වැඩි කරනවා බිඳුවෙන් එක වැඩි කරනවා එකෙන් අපි අය පල්ල හටේම ඉ අපි අට වැඩි කරනවා එකේ හතරත් වැඩි කරනවා එකේ දෙක වැඩි කරනවා බින්ඳුවෙන් එක වැඩි කරනවා එකෙන් දෙවරක් එක දෙකයි එක්ොරක් බිඳුව බිඳුවයි අටවරක් බිඳුව බිඳුවයි හතරවරක් බිඳුව බිඳුවයි දෙවරක් බිඳුව කියද ඒත් බිින්දුවයි එක්වරක් එක එකයි එඩවාසපොතේ අටවරක් එක අටයි හතරවරක් එක හතරයි දෙවරක් බිින්දුව බිඳුවයි එක් වරක් එක එකයි. අපල උත්තරෙ දෙකයි බිඳුවයි දෙයි මෙතන එකයි මෙතන අටයි හතරයි දොළහ එකයි දහත් වනයි ඇත උඩපොතේ එක කියන සංක්‍යාව එහෙම ලි්වා එක කියන සංක්‍යාවත් ලිව්වා හටමොකද ලියන්න ස පාෙන් කියලා ලියන්න පුළුව දැ අප ඉස්සල් දන්න ්‍රමයනුව කරන්න කොමුද කරන්න අපි මේ සංख्याාව देखේ පාදේග යා ගන්නා ස් ि හතराए बिंदु එක ු පැ කරපකේ බිඳුව එක දෙ තුන්න හතර දෙේ පහ දෙේ හය දෙකේ හත දෙේ අට දෙේ නමලක සංख්‍යාවක නවා. ද මටන් ඕනම සංඛ්‍යාවක බිඳුවන බලය කියද බිඳුවන බල ඕනම සංख්‍යාවක එකයිනෑද එනම් එකේ ගොඩවල් දෙක හතර අට හතරවැනි බල දසය පහතිස්ක හය හැට හතර හත එකසිය විසි අට අට කියන්න පොතේ දෙසිය පනස්සාය නම එකන්න පන්සිය දොළහා දෙේ නම්වැනිි බලයන්න පොතව නම්යක් එකයි දෙයි තුनाයි හතරයි පහයි අයයි හතයි අටයි නමය නම එම් අප වැඩි කරගෙනයම් පන්සිියය දොළොස්වරක් එකයි ය දොළහ වැඩිකිරීම එක. දෙසය පණස් සය වැඩිකිරීම බින්දුව. එකසේ විසි අට වැඩිකිරීම බින්දුව හැට හතර වැඩිකිරීම බින්දුව තිස් දෙක වැඩිකිරීම බින්දුව දාසය වැඩිකිරීම එක අට වැඩිකිරීම එක, හතර වැඩිකිරීම එක දෙක වැඩිකිරීම බින්දුව එක වැඩිකිරීම එක හරඩපතේ පන්සය දොළහා එක දෙසේ පනසාය බින්දුව එක සේවිසයට බින්දුව හැටහතර බින්දුව වැඩිකිරීම තිස් දෙක වැඩිකිරීම බින්දුව දාසේ වැඩිකිරීම එක අට වැඩිකිරීම එක හතර වැඩිකිරීම එක දෙක වැඩිකිරීම බින්දුව එක වැඩිකිරීම බින්දුව පන්සිීය දොළස්වරක් පොතේ පන්සිිය දොළයි දෙසය පනසයවරක් බිඳුව බිදුුවයි එකසි අටවරක් බිඳුව බිින්ඳුවයි හැට හතරවරක් බිඳුව බිඳුවයි ඉස් දෙකවරක් බිදුව බිඳුවයි දාසේවරක් එක දාසයයි අටවරක් එක අටයේ හතරවරක් එක හතරයේ දෙවරක් බිදුව බිින්දුවයි එක්වරක් එක එකයි එතවරපතය අවසානීට්‍යනව මනවාද පන්සිය දොළහයි දාසයයි අටයි හතරයි එක කියන සංක්‍යයා එතකට මේ එක තුනාා මෙනපතේ හය හතරයි දහයයි දහටයි විස්සයි විසි එකයි දෙකක් කෙතරයි දෙකයි තුනයි හතරයි පන්සිය හතලිස් එකයි දහයි පාදෙන් කියලා මෙතෙන්ට උත්තරේ නවා දැම් මේ පන්සිය හතලිස් එක කියන සංක්‍යාව දාසේපාදයට හරෝල බලු මේ උත්තරේ එනවද කියලා හැරද එතනකොරොත් පේෙනවාන පන්සිය හතලිස් එකක දාසයෙන්බදමු දාසේවරක් තුනයිනවා කියද බත දාසේවරක් තුන දාසයවරක් එක දාසයයි දෙක තිස් දෙකයි තුන හතලිස් සටයි දාසේවරක් තුන හතලිස් සටයි කියඇතුරද හතලිස් සට හතලිස් න මේ පණහ පනස්සක පනක්වයක පනස්තුන පනස්සද හයක්යතුරු එතුොර හයා ඒකයි බොතේ හැට එකයි හැටේකර දාසේවරක් කියද දාසේවරක් එක දාසයායේ දෙක තිස් දෙකයි දාසවරක් තු හතලිස් අටයි දාසේවරක් හතර හැටහතරයි එතරපතති දාසයවරක් තුන ගත්ත හැගෙන දාසවරක් තුන හතලිස් අටයි හැට එකෙන් හතලිස් අටක් කඩුුණහ මුත්තර එනවා දහත් වනයි කියලා තිිස්තුනයි දහතුන තිස්තුනත් අපේ දාසයෙන් බෙදවා දාසේවරක් දෙක තිස් දෙකයි ඉතිරි එකයි එනම් අවසාන උත්තරයනවා දෙකයි එකයි දහතුන දෙක කියන එක එහෙමම ලියනවා එකත් ලියනවා දහතුන එනොට පිලි නොමකක්ද දී කියන එක ලියනවා එනම් දෙකයි එකයි දී දාසේ පාදයෙන් කියලා අවසාන උත්තරය එනවා දැන්වාට පේන අබතෙක් මේ දිහයට ගත්තත් එක මුත්තරේ මේ විදිහයට ගත්තා එක මුත්තරේ නවා දැ මේවා පිනුමටිලිග ලොකුවට අමාරුවට තිබට ඔයා දන්නවා මේක ලේසිී ද අමාරුවිද කියලා මේ තමයි අයිවල දහයි වසරට අදාලොෝතින අමාරුම් පාඩම හොඳයි විනාටි පහක් දෙන්නම් මේක දාගම ඉස්සල්ලා සල මෙයාාව ලියයාගන්න ඉටවස්සේ මෙයාව ලියාගම ඉක් පංකරම හොඳයි අපි තවගාන කටයන් විනාඩයක් දෙන්නම එකක ලියගන්න නැතතා ස්වේෂ ොට කරදා ගඩුක ක්වාන් කරලා මට බලන්ඩවෙන්න මේ සංකයා ටික අනෙන් කරලා දෙන්න එකයි බිදුවයි එකයි බින්දුුවයි එකයි එක දෙකේ පාදයෙන් දාසේ පාදයට එට බස්සේ එකයි 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 බින්දුවයි එකයි බිින්දුවයි එක දෙකේ පාදයෙන් දාසේ පාදයට න්න මටම ංख්‍ය தேක පරිවත්த்தினை කல்ல දෙන්න සේ පාதே சංख්‍යබவுட்டு. අපි මොවත් හතරෙන් හතරට වෙන්කරා නැද ඔවු හතරක් ව කරා දෙකේ බිඳුව දෙකේ එක දෙකේ දෙක දෙකේ තුන බින්දුව එක දෙකරා ඕනම සංකයාවක බිඳුවන බලයකද එකයි ගොඩවල් දෙක හතර අට වැඩි කරගෙන ග්‍යාපත හතර වැඩිකිරීම එක දෙක වැඩිකිරීම එක එක වැඩිකිරීම එක අට වැඩිකිරීම බින්දුව හතර වැඩිකිර එක දෙක වැඩිකිරීම බින්දුව එක වැඩි කිරීම එක හතරවරක් එක හතරයි දෙෙවරක් එක දෙකයි එක්වරක් එක එක අටවරක් බිදුව බිඳුවයි හතරවරක් එක හතරයි දෙවරක් බිඳුව බිඳුවයි එක්වරක්ක එක කියයද එකමන්ද මේකමේට වේගෙන් බේගෙන් කරන්න ගන්න කලින් සතිව කරපු නිසා හරි අලුත් කෙනෙ කාවන ෙකෝඩින්න කකිල්ලගන්න හැබැයි දින රෙකඩි වලකොඩි ගටලුවත්ති නකද අද පන්ති වුණත් කරන්නේ මගේ වෙන සූම් එකන මගේ තියෙන සුම් එකක නෙම ඒ ඩිසබල්ල කකුන්් එක එතු ො ඒක තියන රෙකෝඩින්ටිකත් තාව කාලිකව නැතුවෙලා තියෙනවා අද පන්තියක රන්නෙක් වවැෙන කවු් එක දවස් කිහිපේෙන් මයිද හරි මෙතන උත්තරේ හතරයි දෙකයි හයි එකයි හතයි මෙතන උත්තරය හතර එකයි පහයි න අවසාන්න උත්තරේ හතයි පහ තාසේ පාදී හරිදාගන්න ඒගාවට එකයි බිදුවයි එකයි බිදුවයි එකයි එකර එකයි දෙකයි තුනයි හතරයි වකරා හරි දෙකේ බිඳුවර් එක දෙක තුන දෙකේ බිඳුව දෙකේ දැ මේක අට කට පාඩා නේද ඔව එක දෙක හතර අට එක දෙ ඉගාවට පහල සංඛ්‍යාව වැඩි කරනවා ඉහල සංක්‍යයාාවෙන් හරිද ඔ වැඩි එක එක වැඩිකිරීම බිදුව අට වැඩිර එක හතර වැඩිකිරීම බිදුව දෙක වැඩිකිර එක එක වැඩිකිරීම එක දෙවරක්ක එක දෙකයි එක්වරක් බිදුව බිඳුවයි අටවරක්ික අටයි හතරවරක් බිදුව බිඳුුවයි දෙවරක් එක දෙකයි එක්ව රක් එක එකයි තේ දෙකයි බින්දුුවයි දෙකයි අටයි දෙකයි දහයයි එකයි එොළ හයි අවසාන උත්තරේ නොමකදද දෙකයි එක්ොල් හවිනටම කදලියන්න දහයනං ඒ එකොල හබ එන දෙකයි B දාසේ පාදෙන් කියලා පිරිිතුර එනවා හරි කට්ටේ හරරිදාගන්න ගැතුල තියෙනවන හදාගන්න විනාඩික කාලයෙක් අට දෙන්න ලගන්න පතේ දීම සංखයා කැද පාද කරවදදල රියගද දීම සංखයා දීම සංखයා සखයා අෂ්ටමය සහ ද සංखයා අෂ්ටමය සහ ශර්්දශ මේය සංඛ්‍යයා බවට එකනකුත අටේ පාදටයි දසේ පාදටයි ද මේ සංඛ්‍යයා අෂ්ටමය හා ශ්‍රර්්දශ මේ සංඛ්‍ය බවට පරිවර්තනය කිරිමේදී බවට පරිවර්තනය කිරිමේදී පහත වගු ර්තනය කිරීමේදී පහත වගු භාවිතා කරයි පරිවර්තනය කිරීමේදී පහත වගු භාවිතා කරයි පත අපි දෙකේ පාදය අටේපාදයට හරුණුකට මෙන්නමේ වගුවෙන් අපිට උපකාර ගන්න පුළුවන් දෙකේ පාදේ සංඛ්‍යාව දහයි පාදේ සංඛ්‍යාව අටේපාදය බිඳුව එක දෙක තුන හතර පහහාය හත පොතේ දහයපාදී බිඳුව කියන් රටේපා බිදුුවයි ඒහමමයි දැම් මේ දෙකේ පාදයාගේ මෙන්න මෙහෙම පොඩි රටාවක් තියෙනවා ඒ රටාව තමයි ඉස්සල්ලා මෙනවා බිදු හතරයි එකේ හතර බිදු හතරයි එකේ හතර ආ එනවා බිදු දෙකයි එකේ දෙක හමකක් දෙන්න බිින්දු ඒවා දෙකයි එකේ දෙකයි පලිනිනටාව බිඳු හතරයි එකේ හතර අය එනවා බිින්දු දෙකයි එකේ දෙක බිදු දෙකයි එකේ දෙක. අවසාන පේලියටෙනවා බින්දුවයි එකයි බිින්දුවයි එක බිින්ුවයි එකයි බිින්දුවයි පලන්න නිකම්ම වගුව සම්පූර්ණ වෙලා දැන් ඔයාගේෙන් ප්‍රශ්නයක් කැහුවොත්තහම එක පාට සංඛ්‍යාවද්දීලා එකයි බිදු දෙකයි එකයි එකයි බිඳුවයි එක. ප්‍රශ්නයක් අනවා මේ සංඛ්‍යාව, අාදයට හරවන්න කියමුකද දෙදරන්නේ තුනෙන් තුන වෙන් කරනවා ඔන්න තුනක්වෙන් කරා ඔන්න තුනක්වෙන් කරා ද මටකයන්ට එකයි බින්ඳුවයි එකට අදාලා අශ්කමයගේ මෙ එකයි බිින්දුවයි එක අටේපාදය සංඛ්‍යාව පහ බින්දුවයි බිඳුවයි එකට අදාලා අටේපාදය සංඛ්‍යාව එක දැම්පුතේ මෙතැන්ට එක විතරන තියන්නේ අපිට මේ වගේ තැනකද අපි මෙතරදි කරන්නේ මෙත සංකයක් තුනක් නතිෙන්න් ඕොන එහනම් අපි තව බිින්දු දෙකක් කැට් කරගෙන මෙයා තුනක් කර ගන්න එක ඇතුන මෙත් බින්ඳුවයි බින්ඳුව එකන එම් ඒයාගේ අටේපාදයාග එෙක්ක අවසා නත්්‍රරයකයි එකයි පහ හටේපාදය. ඒත් එක්කමක අනිත් පැත්තත් කරන්න පුළුවවා දැන් අපි කරේ දෙකේපාදේ අටේපාදයට හර උපගෙන අටේපාදයා පහු දෙකේ පාදටත් පතේ මේත්‍රම පරිවර්තනය කරන්න පුළුව. මං ගානත් දෙෙනවා හතයි පහටේ පාදෙන් දෙකේ පාදට හරවන්න කියලා හරි ලේසික හොඳද කරන්න බලන්න හතටආදාලොව තියෙන දෙකේගේ කියද එකේ තුන පහටආදාලොව තියෙන දවිමයාගේ එකයි බින්දුවයි එක දෙකේ පාද මෙන්න මෙ විදිහයට කරගන්න පුළුවන් හරිද එකපතේ වගුව බලාගෙන කරන හැටිය ඊට පස්සේ අපිට තව්‍රමයක් තියෙන අ එක නොත් මංගීගාට කියල දෙන්න සේ පාදය සංක ගෙන කතා කරනොකට මේ වග භාවිතා කර හැකි ඒවිල්ල දහයි පාදය දාසයගේ දමගේ මෙතන දස ටපන එකයියි තුनाයි හතරයි පහ අයි හතයි නමයි දयाයි කොයි දොළහයි දහතුනයි දාහතරයි පහලවයි දාසයන දහයි පාදෙන් පපතේ හොමදේ නැබින්දුව එක දෙක තුන හතර පහ හය හත හට නමය දහය කොළහ දොළහා දහ වන දාහතර පහළව පේ දාාසේ පාදේ සංඛ්‍යාකයන් කිය සිට කිය දක්වා අද බිදුව සිට පහළවන එනමටික තමයි එන්නේ එතකොඩ පපුතේ දහයි පාදේ බින්දුව දාසේපාදයත් බිින්දුවමයි එකක්කයි දෙක්කයි, ටන, හතරයි පහයි හයයි, හතයි අටයි නමය අන්න නමේ අතරුුණ ඇයි. මංවට කියල දුන්නා දාසේපාදේ සංඛයා ලියනකොට බිදුවේ සිට නමේ දක්වා අපි භාවිතා කරනවා ඉලක්කං හැබැයි දහයේදම් පහළොවෙනකං අපි මොනවද භාවිතා කරන්න. ඉන්ද්‍රීසි හෝඩියඒ කැපිටල් ඒ සිට කැපිටල් F දක්වා තියෙන ඉන්ද්‍රීසි අක්ෂර් හෙන දහයි වෙනුවට කැපිටල් ඒ එකො හටබී දොලහස දහතුනඩී දා හතර ඊ සහ පහළව Fෆ කියලා කෙනවා පොතේ දැඟ අපපියර ස්සල්ලා විදිේන පොඩි ප්‍රටාවක් තියෙනවා නැ මෙතන කරේ බින්දු හතරයි එකේ හතර බිදු දෙකයි එකේ දෙකර බිින්දු අය එකයි බිඳු අයකනේ දැන් මෙතන කරන්න පුතේ ඉස්සල්ලාවදානව බිදුු වටක් බිින්දු වටක් දාල ඊට පස්ස අපි එකඒවා අටක් දානවා පළවෙණි පේළියටම කද කර බිදුු අටයි එකේ අටයි දෙවැනි පේළියට දානකොතේ බින්දුු හතරකොයි එකේ හතරක් බින්දු හතරයි එකේ හතරක් තුංගනි පේළිියට දානවා බිදුු දෙකයි එකේ දෙක බිදුු දෙකයි එකේ දෙක අවසානකට දානාවමකදද මින්දුවයි එකයි බින්දුුවයි එක මෙන්න එයාත් සම්පූර්ණයි දැන්මං අහනෝ ප්‍රශ්නයක් මොකක්ද මංවාට ගානක් දීලා මං කියනවා මෙන්න මේ ගාන මට පරිවර්තනය කරලා දෙන්න කියනවා මෙ දෙකේ පාදෙන් තියන එකක දාසේ පාදයටට මොකද කරන්න හතරින් හතර විින්කරනවාන එකයි දෙයි තුනයි හතරයි එකයි දෙකයි තුනයි හතරයි දැ මටකන්ට එකයි එකයි බින්දුවයිකට අදාළව දාසේ පාදය අගේ එකයි එකයි ආමෙන්න මොකද ගේ නම් දහතුන හැබැයි ද හතුන ලියන්නන ී මෙතනගේ ඩී බින්දුවයි බින්දුව එකයි බින්දු බාන්් ි නොදක කව් බින් ආමයින්න මෙයාගගේ දෙක එකයි බිඳුවන තිෙන්නේ අපි මේ වගේ තැන්වලදී හතර සම්පූර්ණ වෙන්ට ඉස්සරහම බිඳු ගානවා. එක න අර අපි හතරෙන් හතර නෙවන් කරන්නේ ඒ ගාන හදාගන්න ඕන්නන නිසා ත බිඳු දෙක් කැට් කරනවා එනම් මෙතන්ටනවා බිදුවයි බිදුවයි එකයි බිඳුවර. පන් ආමෙඉන්න එයා ගැගත් දෙක. එම් මේ සංක්‍යාපතේ දෙකයි දෙකයි දී දසේ පාදන් කියලා කියන්න පුළුවන්. හැරිද. මේ අනි පැත්ත දුන්නොත් ඒේකීම කක්ද මංවාටි තිනවා F පහ දාසේ පාදයෙන් කියන සංකඛ්‍යාව දෙකේ පාදට හරවන්න කියලා කොමද කරන්නේ තවට්‍රමයයක් තියෙනවා දැම් වගෝ බලාගෙන අපිට කරන්න පුළුව එෆලට අදාලකුතේ දීමයාගේමකදද එකේව්ව හතර පහට අදාල දීමයාගේමකද්ද බින්දුවයි එකයි බින්දුවයි එක දෙකේ පාදේ මෙන්න මේ විදිර තමයි යාව කරන්න ඇත්තටම මේක දෙයක් නෑ ප්‍රධාන වශයෙන් ඔබට අවශ්‍ය අර බලාගෙන ඉටියය නම් ආය කරගන්න පුළුවන් අමාරු නෑ පොඩ්ඩක්වත් අමාරු නෑ හොඳයි ඉක්මං කළ මේ එක දාගම මේ වකු දෙකම දාගඩ මේකැවිල්ලා බයිනරිටු ඔටර්වා දෙේ පාදේ අටේ පාදට සහ අටේ පාදේ දෙේ පාදටත් තැරියහගේ මේකැවිල්ලා බाइනරිට සිම මේ දෙේ පාදේ දසට හරවඩත් පුළුව දසේ පාදේ දෙකේ පාදයට හරවන්නත් පුළුව හො ඉක්मा කරම හොඳයි අපි ඉතරු කොටසහිෙන ඉග දවස්ස තුළ සාකච්ඡා කරමු.